අද කම්කරු දිනිය ලෝක කම්කරු දිනේ අපේ රටේ හාම්පුතුන්ට වරප්‍රසාදයක් ලබා දෙන පණිවිඩයක් එක්ක තමයි උදේ නැගිට්ටේ. අඩුපාඩු කියන්න බෑ අපිට පෙට්‍රල් ටික රස්සාව කරන් කන්න දෙන්න බැරි වුණාට අපිට රුපියල් 7ක සුච්චමක් පෙට්‍රල් ලීටර පෙට්‍රල් අඩු කරලා තියෙනවා. ඩීසලටත් යම් ගණක් අඩු කරලා තියෙනවා. සුපර් ඩීසලට සුපිරි අඩු කිරීමක් කරලා තියෙනවා. අපිට තේරෙනවා මේ යන්නේ කොහෙද කියලා. කමක් නෑ. ඕගොල්ලෝ ඕගොල්ලෝ බෙදා ගන්න. කොහොම හරි කමක් නෑ. අර එහෙන් බදු ගහනකොට වැඩියෙන් උපේන අයට බදු ගහනකොට ඒ අයගේ තියෙන විරෝධතාවය මත ඒ අයගේ බර අඩු කරන්න පෙට්‍රල් ඩීසල් ටික අඩු කරලා දීලා තියෙන ඉත හරි සාධාරණයි සරලයි කමක් නැහැ අපි කියන ආණ්ඩුවට හාම්පුතුන්ට ලොකු මිනිස්සුන්ට සැලකීම පිළිබඳව අපිට කිසිම තරහක් වෛරයක් නැහැ මේ අපි නැහැ අර ඉස්සර වගේ ධනපතිය භංග වේවා කියන තැන නැහැ ධනපති තවදුරටත් ධනපති වෙලා ආඩ්ඩි වෙලා ඒගොල්ල හඳලා ගියත් කමක් නැහැ ඊළඟට වැංගහරු ලෝකෙට ගියත් කමක් නැහැ අපි කියන්නේ අපිට රස්සාව කරන් කන්න ප්‍රමාණවත් පෙට්‍රල් ටික දැන්වත් දෙන්න ත්‍රිවිල් එකට මෝටර් බයිසිකලයට පෙට්‍රල් ටික දීමෙන් කෝටයක වැඩි කිරීමෙන් කිසිසේත්ම ලංකාවේ ඉන්ධන පරිභෝජනයේ එහෙම නැත්නම් අර ආනයනය කරන ඉන්ධන ප්‍රමාණය කිසි වෙනසක් වෙන්නේ නැහැ දැන් QR එක තියෙන දා ඉතාම පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා ඇමෙත්තුමා සායයේ පිළි අරන් තියෙනවා QR මේ පහුගිය ඉන්ධන කෝටයක වැඩි කිරීම තුලින් කිසිම වෙනසක් වුණේ නැහැ උනේ QR කෝඩ් එකට පෙට්‍රල් ගහන එක වැඩි වුණා විතරයි කියලා ඒ කියන්නේ හොරට ගහන එක අඩු වුණා දැන් අපි වුණත් දැන් රුපියල් ලීටර් පහ තියෙන වෙලාවේ ඔක්කොම පෙට්‍රල් ගහගත්ත දැන් 10ක් 15ක් හම්බෙන නිසා අපි කොහෙද QR එකට පෙට්‍රල් ගහන ප්‍රමාණය වැඩි. ඒ නිසා ආණ්ඩුව තවදුරටත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ රට කළමනාකරණය කරනවා කියන්නේ මේ ආවඩිකට අපි කියන දේවල් විතරක් එකක් කරන්න බෑ. මුළු රටම පාලනය වෙනවා මේ ආණ්ඩුව වෙනතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත්ුනේත් මේ ධනපතියන්ට පින් සිද්ධ වෙන්න ගෝල්පේ සර්ගලේ කවුරු හිටියත්. ඒ නිසා අපි කියනවා මේ ආකාරයේ ඉන්ධන අඩු කිරීම සම්බන්ධයෙන් අපිට ආරෝවක් නැහැ. හැබැයි අපිට ධනපතියට මුදලින් සහනය දුන්නට අපිට රුපියල් 7 අඩු කරන එකක් නැතුණට කමන්නේ නැහැ. තිරෝද රථයේ රස්සාව කරන අයට සහ තිරෝද රථ භාවිත කරන අයට මෝටර් සයිකල් භාවිත කරන අයට පෙට්‍රල් ටික ඇති වෙන ප්‍රමාණයට ලබා දෙන්න ඒ රුපියල් 7ත් අරගෙන සහන දුන්නට කමන්නේ නැහැ තව කෙනෙකුට. දැන් රුපියල් 7ක් අඩු කරලා තියෙන්නේ දැන් ඔබතුමාලගේ ඊයේ පෙරේද ලොකු ගාණකින් අඩු කරාට මේ අපි දැක්කේ නිකන් පොඩි නිකන් කතාබහක් විතරයි සමහර ත්‍රිවිල්තාවම අඩු කරලත් නැහැ. ඉතින් මේ සාහනෙත් එක්ක යම් මුදලක් අඩු කරන්න බැරිද? අපි ඉතාලම ඕනෑකමින් කියන්න ඕනේ මේ රටේ තිරෝද රථ මගී ප්‍රවාහනයේ විධිමත් නියාමනයක් යටතට ගෙනීම සඳහා ආණ්ඩුවේ මැදිහත් වීම බිඳුවයි. හැබැයි විතරවලට පාර්ලිමේන්තුවට කැඳවනවා ඒ ඉහළින් මේ කතා කරලා ගැසට් ගන්නවා විවිධාකාර වැඩ කරලා මහාරෝවක් කරලා උත්තරේ මොකද්ද? අපිට රුපියල් 60ක් ගන්න බිත්තරයක් නැහැ. එහෙමනම් විධිමත් නියාමනයක් යටතේ තියෙන දේවල් වල තත්ත්වෙත් රාජ්‍ය මැදිහත්වය පිට රටින් ආනයනය කරලවත් අපිට බිත්තරයක් ගන්න නැහැ. ඒ තත්ත්වෙට පත්ලා තියෙද්දී විධිමත් නියාමනයකින්තර තිරෝද රථයේ සාධාරණත්වයේ උපරිම වැඩපිළිවෙල සිද්ධ වෙයි කියලා කවුරු හිතනනම් අපි ඒකට අනුකම්පා කරනවා. අපිට ඕනෑකම තිබ්බත් ගාස්තු අඩු කරන්න ඒ ආකාරයෙන් දුවන්න අවිධිමත් භාවයේ රජ කරනවා. ඒ නිසා තිරෝද රියදුරන් අතර ඉන්න අපිට චෝදනා එනවා ගාස්තු අඩු කරන්න විදියක් නැහැ අඩු කරලා දුවන අයත් කියනවා. අපි අඩු කඩයක් නැහැ අනිත් අය හැමෝම දුනවා කියලා. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාව වසර 20කට වැඩි කාලයක් තිස්සේ 2003 සම්මත කරපු ගැසට් නිවේදනයේ ප්‍රකාරව පසුගිය 28 වෙනිදා නිවේදනය නිකුත් කළා. බස්නාහිර පළාතේ තිරෝද රථ කර්මාන්තයේ නියාමනය කිරීම සඳහා වූ වැඩපිළිවෙළ. ඒ පිළිබඳව මාධ්‍යවල ඇහිලවත් නැහැ, දැකලවත් නැහැ, කාටවත් ගන්න නැහැ. අපි කියනවා කුලි තිරෝද මගී ප්‍රවාහනයේ ගුණාත්මක භාවයේ සේවාවේ ගුණාත්මක භාවය ඉහළ දැමීම සම්බන්ධයෙන් කාට හරි අපමල් රේණුව කරු ගුණයක්මත් තියෙනවා නම් ආණ්ඩුවේ පිළිබඳ ඕනාවක් තියෙනවා නම් මගියාටේ පිළිබඳ ඕනාවක් තමක් තියෙනවා නම් වහම කුලී විරෝධ නියාමනය සඳහා ඒ ආරං තියෙන ප්‍රශස්ත පියවර සම්බන්ධ දැනුවත් වෙලා තමන්ගේ ගමන් යන තීරු රීදුරාටත් ඒක කියන්න. අපි කියන වෘත්තීය තිරෝද රීදුරන්ට විශේෂයෙන් බස්නාහිර පළාත් සභාවේ ධාවනය කරන රස්සාව කරන වෘත්තීය තිරෝද රීදුරන්ට වහම බාර්ගස්ත මගී ප්‍රවාහනයේ බස්නාහිර පළාත් සභාවේ විධිමත් නියාමනයටත් කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධ නිවේදන නිකුත් කරලා තියෙනවා. මේ කාලයක් තිස්සේ ගිය වසර 20 ප්‍රමාද වෙච්ච දේ අන්න දැන් වැඩේ පටන් අරන් තියෙනවා. අපිත් පළාත් සභාවට කියන ඒ කියලා තියෙන විදියටම වැඩේ කරන්න මාස 3ක් ඇතුළත ලියාපදිංචි වෙන මාස 3න් පස්සේ ලියාපදිංචි වීම අත්හිටවලා මේ රටේ විධිමත් කුලී දරුවෝ නියාමනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. වගේම ගාස්තු සමාලෝචන කමිටුවක් කරහා ගාස්තුව පිළිබඳව තීන්දුව ගන්න ප්‍රකාශිරපත් කිරීමට අපි ඒ සඳහා වැඩපිළිවෙලක් ඉන්නවා. එහෙම නැතුව අපි සංගම්මයිට කියනවා පත්‍රවල මාධ්‍යවල යනවා තමුන්නාන්සලේ ප්‍රකාශ කරනවා. එහෙත් මහපාරේ නැ ලැජ්ජයි මැසිවිල නඟන හේතුව විධිමත් යාන්ත්‍රණයක් නැ. ඒ සම්බන්ධව කටයුතු කරන්න අවශ්‍ය නීතිමය තත්ත්වයේ තිබුණත් පාලකයා බලධාරියා ඒ සඳහා කටයුතු කරන්නේ. අපි එකතු වෙලා මේ වැඩේ කරමු.
සිස්ටම් චේන්ජ් කරන්න නම් ඇත්ත වශයෙන්ම හරියට වැඩේ කරමු. එතෙන්දී මේ විදිහට රීවිල් රියදුරාට පෙට්‍රල් ටිකවත් දෙන්නේ නැහැ. ධනපතියට සුපර් ඩීසල් රුපියල් 130 ගානකින් වැඩි කරලා දෙන මේ සිස්ටම් එක නම් අරන් යන්නේ අනේකමන් නැබල ඕන්තරම් බෙදාන කපල්ලා අපිට රස්සාව කරන් ගන්න පෙට්‍රල් දී තිබ්බා. මිල මිල ධාතු සමාලෝචන අධිකාරියක්ද නැත්නම් වෙනම කමිටුවක්ද ඒකාවතින් මේක මේ මේ නිසි සහනය ජනතාවට දෙන්න පුළුවන් කියන කාරණේද වසර 1979 සිට තිරෝධ කර්මාන්තයේ දින අවිධිමත් 40කට වැඩි. එහෙනම් මේක විධිමත් කිරීම සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් බලයේ තියෙන පළාත් සභාව. ඒතර පළාත් සභාවෙන් උඩට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට තමයි මුළු රටරම දිවෙන්ට බලපාන ආකාරයේ මාර්ග උපදෙස් දීමට නීති හදලා මාර්ග උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙල බලයේ තියෙන ඒ අයට. හැබැයි ගමනාගමන කොමිෂන් සභාවට ඒ පනත සංශෝධනය කළා තාමත් බැරි වුණා ඉවරයක් කරගන්න. ඒතකොට තාම මේකට බලය. එහෙත් බස්නාහිර පළාත් සභාව දකුණු පළාත් සභාව වගේ තැන්වල ගාත් මේ මේ තිරෝධන නියාමයට අදාළ ඒ මාර්ගස්තමක ප්‍රාධිකාරයෙන් ප්‍රශස්ත වැඩපිළිවෙලක් කළා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මම කිය බස්නාහිර පළාත් සභාව නැවතත් කුලී තිරෝධන ලියාපදිංචි කිරීම ආරම්භ කළා තියෙනවා. මේ ඔක්කොම කියන්නේ මොකද්ද? විධිමත් නියාමනයක් තුල පමණයි ගාස්තු සමාලෝචන කමිටුවක් ඔබ උගලික බස් රථවලට ගාස්තු වැඩි කරන්නේ එක්තරා සමීකරණයක් ගාස්තු සමාලෝචන කමිටුවක් තියෙනවා. ඒක තුල තමයි මේ සමීකරණ අනුව තමයි ගණන් හදන්නේ. අන්න ඒ ආකාරයේ වැඩපිළිවෙලක් තමයි නියාමනය තුල තිරෝධන රථයට එකතු වෙන්නේ. නිකන් මුකුත්ම නැති තැන සාධාරණේ බලාපොරොත්තුනක එක හොඳ හිතුලුවක්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. අපි උත්සාහ කළාට ඒක සිද්ධ වෙන්නේ නැහැ මාපාරේ. නැවතත් කියනවා තාම පැහැදිලිව පුලී තිරෝධන මගේ නියාමනය තුල ගාස්තු සමාලෝචන කමිටුවකින් තමයි ගාස්තු තීරණය වෙන්නේ. එතකොට තමයි මගියාටත් රියදුරාටත් සහනයක්. කොහොම හරි මේ මොහොතේ පුතුමාට සහනයක් දෙන්න. මේ රුපියල් 7 අඩු කිරීම නිසා සහනයක් නෙමෙයි අසහනයක් ඇති උනේ ධනපතියාට. එයාගේ බර අඩු කරනවා අපිට සල්ලි දීලවත් අවශ්‍ය තරම් පෙට්‍රල් ප්‍රමාණය දෙන්නේ නැහැ. ඒ නිසා ඔය රුපියල් 7ත් අඩු නොකරලාට කමක් නැහැ. විශේෂයෙන් හයර් දුන්න ත්‍රිවිල් රියදුරාට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දෙන්න කියලා අපි ආණ්ඩුවට කිව්වා. ඒකෙන් අඩු කරන්න නැහැ කියන්නේ මොනම හේතුවක් නිසාවත් මේ අවස්ථාවේ ගාස්තු සංශෝධනය කරන්නේ නැහැ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.